ඔස්ට්‍රේලිය නෙට් ස්මාර්ට් කියලා ක්ලයින් කෙනෙක්. ඉතින් මේ රිමෝට් කල්චර් එක ඇත්තටම ලංකාවේ ලොකුවටම ගොඩනගුනේ කොවිඩ් එකත් එක්කනේ, කොවිඩ්-19 ඉෂුව එකත් එක්කනේ. මේ කරිය එක ඇත්තටම දැන් ගෙදර ඉඳන් වැඩ කරන්න තියෙන නිසා ගොඩක් පහසුයි. ඉතින් ඕනම දෙයක් ඇත්තටම බ්‍රේක් ඩවුන් කරාම ඒක හැදිලා තින්නේ ඔක්කොම සරල දේවල් වලින් කෝඩ් එකක් තියෙ වගේ තමයි. අපි දැනටත් මේ අදටත් අපි ඩිවලපර්ස්ලා වුණාම දැන් අර day to day දේවල් වලට අපි AI පාවිච්චි කරනවා. කරුණු බයක් තියෙනවා. software engineering industry එකේ තියෙන මේ jobs නැති කරයිද? ඒ කියන්නේ jobs ආක්‍රමණය කරයිද කියලා. ඒක මට නම් එහෙම හිතෙන්නේ නැහැ දැන් මේක වෙයි කියලා. එහෙම ආවත් ඒක ඉන්නේ prompt engineering යටතේ. රිමෝට්ලි වැඩ කරන සොෆ්ට්වෙයාර් ඉංජිනියර් කෙනෙක් ලංකාවේ ඉඳන්. මම වැඩ කරන්නේ ඔස්ට්‍රේලියන් ක්ලයන්ට් කෙනෙක්ට. මම සිඩ් ප්‍රෝ කියලා ලංකාවේ තියෙන BPO එකක්. ඒ BPO එක through ඔස්ට්‍රේලියන් නෙඩ් ස්මාර්ට් කියලා ක්ලයන්ට් කෙනෙක්. ඒගොල්ලොන්ගේ ෆුල් ටයිම් එම්ප්ලොයි කෙනෙක් විදිහට වැඩ කරනවා. ඉතින් මේ මගේ ස්ටෝරි එක ගැන කියනවා නම් ස්ටෝරි කියන්නේ මෙහෙමයි. දැන් මම මේ දැන් ඉන්නේ ෆුලි රිමෝට්. දැන් අවුරුද්දක් වෙනවා සම්පූර්ණයෙන්ම entirely remote working විදියකට ඇවිල්ලා. ඉතින් මේ රිමෝට් කල්චර් එක ඇත්තටම ලංකාවේ ලොකුවටම ගොඩනගුනේ කොවිඩ් එකත් එක්කනේ, කොවිඩ්-19 ඉෂුව එකත් එක්කනේ. එතෙන්ට සාමාන්‍යයෙන් කොවිඩ්-19 කතන්දරෙන් ඇත්තටම වෙච්ච බෙනිෆිට් එකක් තමයි රිමෝට් කල්චර් එක ලංකාවේ පොඩ්ඩක් මිනිස්සු එකට ආස කරන්න පටන් ගත්තා. ඊට කලින් කට්ටිය ආස ඔෆිස් ගිහිල්ලා එහෙම කරන්නනේ. මට මේ කරිය එක ඇත්තටම දැන් ගෙදර ඉඳන් වැඩ කරන්න තියෙන නිසා ගොඩක් පහසුයි. අනිත් එක ඔස්ට්‍රේලියන් ක්ලයන්ට් කෙනෙක් නිසා අපිට සාමාන්‍යයෙන් ෆ්ලෙක්සිබල් වර්කින් අවර්ස් කියලා තමයි තියෙන්නේ. ඒ කියන්නේ සමහර දවස් තියෙනවා මම උදේ 6:00 නැගිටිනවා. 6:00 ඒ කියන්නේ 6:00 මම වර්ක් ස්ටාර්ට් කරනවා. වැඩ ස්ටාර්ට් කරලා මගේ EOD ඒ කියන්නේ end of day එක තියෙන්නේ සාමාන්‍යයෙන් හවස 3:00-4:00 විතර. තවත් දවස් තියෙනවා ඒක ඉතින් අර වැඩ සටහන යන විදිහත් එක්ක තමයි. මොකද මට ඒ ඔස්ට්‍රේලියන් පැත්තේ ක්ලයන්ට් ඒ කියන්නේ ක්ලයන්ට්ගේ පැත්තේ කාත් එක්ක හරි ඩිරෙක්ට් වැඩ කරන්න ඕන නම් එයාලගේ හේ වැඩ මගේ ක්ලයන්ට් ඉන්නේ වික්ටෝරියාවල්. ඉතින් ඒගොල්ලන්ගේ වැඩ ස්ටාර්ට් කරද්දි ලංකාවේ වෙලාවෙන් 2:00-3:00 වගේ වෙනවා. ඒ වෙලාවට ස්ටාර්ට් කරොත් මම දවල් 12:00 විතර වගේ මගේ වැඩ ඉවරන දවස ඉවරයි. ඒතකොට ඉතුරු කාලය මට ගත කරන්න පුළුවන් මගේ පෞද්ගලික දේවල් වලට. මේ විදිහට ෆ්ලෙක්සිබල් වර්කින් අවර්ස් කියන්නේ යන්නේ. ඒක ඉතින් පොඩ්ඩක් රිමෝට්ලි වැඩ කරද්දී ගෙදර ඉඳන් තමන්ගේම කාමරේ නැත්නම් තමන්ගේම හෝම් ඔෆිස් එකේ ඉඳගෙන වැඩ කරන් තියෙන බෙනිෆිට් එක තමයි මම ලොකුට මේකෙන් අත්විඳින්නේ. දැන්ට ආවිදී ගැන පොඩි දෙයක් කියනවා නම් මම ස්ටාර්ට් කරේ ඇත්තටම සාමාන්‍ය රෙගියුලර් සොෆ්ට්වෙයාර් ඉන්ජිනියර් කෙනෙක් විදියට. ඉතින් මම මුලින්ම වැඩ කරේ මම ඇත්තටම කෝඩින් කරනවා 2008 විතර ඉඳන්. ගොඩක් ඉස්සර ඉඳන්. හරියට පටන් ගනිද්දී ඉන්ඩස්ට්‍රි එකේ මම ස්ටාර්ට් කරේ .NET development කරලා. ඉතින් කියන්නේ back end development ගොඩක් වෙලාවට කරේ. ඊට පස්සේ ඒක ටිකක් කාලයක් ඉස්සර යනකොට ඉතින් මම transition වුණා front end වලට. ඊට පස්සේ මට හම්බුණා React සහ .NET combination project එකක්. ඒක මට client ගෙනම කියන්න බෑ. උනාට මට කියන්න පුළේ ඒක Fortune 500 company එකේ project එකක්. ඒකේ project එකේ තිබුණ දේත් ඔයාලට කියන්න පුළේ. ඒකත් interesting දෙයක්. ඒකේ ඔයාලා දන්නවනේ ඇමරිකාවේ World Trade Center එකට attack එකක් වුණානේ. අන්න ඒ එතෙන්දී recover කරපු data tapes වගේ තිබුණා. අන්න ඒ data tapes වල data tape ඒ කියන්නේ magnetic tapes වල තිබුණ data digitize කරන software එකක front end එක තමයි මට කරන්න තිබුණේ. ඉතින් එතෙන්දී ඒ පටන් ගත්ත ඒ කියන්නේ එතනින් react කියන technology එකට මම එතෙන් තමයි expose වෙන්නේ. ඊට කලින් තනිකරම .NET පැත්තේ විතරයි හරියට expose වෙලා තිබුණේ. එතනින් start වෙලා ඊට පස්සේ
පොඩ පොඩ්ඩ ඇවිල්ලා ඊට පස්සේ මගේ ස්ටඩීස් වලත් තිබුණා මට එක්ස්පෝෂර් එකක් රියැක්ට් නේටිව් වලට. ඊට පස්සේ මම ෆුල් ටයිම් සොෆ්ට්වෙයාර් ඉන්ජිනියර් කෙනෙක් විදිහට එතනින් ස්ටාර්ට් වෙලා ඊට පස්සේ ඔය දැන් මං කිව්ව Fortune 500 කම්පැනි එකේ ප්‍රොජෙක්ට් එකට ටික දවසක් ගියන විතර මං අවුරුද්දක් විතර මම එතන වර්ක් කරා. ඊට පස්සේ රියැක්ට් නේටිව් වලට බැස්සා. රියැක්ට් නේටිව් ප්‍රොජෙක්ට්ස් දැන් අවුරුදු 4ක් පහක් විතර එක දිගට මං රියැක්ට් නේටිව් ප්‍රොජෙක්ට්ස් වලම තමයි ඉන්නේ. කම්පැනිස් නම් කියන්න කැමති නෑ මේ වෙලාවේ. ඉතින් මං ලංකාවේ කම්පැනිස් දෙක තුනක වැඩ කරලා තියෙනවා. ඊට පස්සේ දැන් ඉතින් මං ඉන්න තැන ගැන මර කියන්න පුළුවන්. මං සිඩ් ප්‍රෝ කියලා BPO කතරු එඩ් ස්මාර්ට් කියලා ඔස්ට්‍රේලියන් ක්ලයින්ට් කෙනෙක්ට තමයි දැන් වර්ක් කරන්නේ. ඉතින් අද දවසේ මට තියෙන වැඩසටහන ගැන පොඩ්ඩක් කිව්වොත් එහෙම අද ඒ කියන්නේ නෝමලි අද මං 6:30 වැඩ ස්ටාර්ට් කරා. මට DSM කියලා එකක් නැහැ. කියන්නේ ගොඩක් කට්ටිය වැඩ කරන්නේ Agile Scrum කියලා මෙතෙන්ඩ් එකකටනේ. ඉතින් මාත් වැඩ කරන්නේ Agile Scrum තමයි. හැබැයි මේ ටීම් එක පොඩි නිසා අපිට DSMs ඒ කියන්නේ Daily Stand Ups තියෙන්නේ සතියකට දවස් දෙකක් නැත්නම් තුනක්. ඕක රෝස්ටර් එකක් විදිහට වෙනස් නැහැ. එක සතියක තියෙන්නේ දවස් දෙකයි නම් ඊළඟ සතියේ තියෙන්නේ දවස් තුනයි. එකක් දවසක් කර දවසක්. මේ විදිහට තමයි යන්නේ. අද මට asynchronous update එකක් දෙන්න දෙනවා. synchronous update එකක් කියන්නේ දැනට මම කරන් යන development එක ගැන මට තියෙන ප්‍රශ්න සහ මම කරපු දේවල් ගැන නිකන් briefly එක sentence එකකින් නැත්නම් දෙකකින් ලැක් එකට message එකක් දාන්න විතරයි තියෙන්නේ. ඊට පස්සේ මට අද තියෙනවා තව පොඩි call එකක් තියෙනවා. ඒ කියන්නේ ඒකත් තව meeting එකක් තියෙනවා අද උදේ 9ට. ඊට පස්සේ lunch time එකේ පොඩ්ඩක් බැංකුවට දුවලෙන්නත් තියෙනවා. ඊට පස්සේ අද දවස basically end වෙනවා. වෙන මොකුත් issues ආවෙ නැත්නම් 3:30 වගේ අද දවසේ වැඩ ඉවර කරගන්න අපිට පුළුවන්. Yes, sorry, sorry. මම හෙනා නේද? මම මොකද්ද අකිතත් දැන් ජොයින් වෙනවා කියලා මෙසේජ් එකක් දාලා තිබුණා නේද ප්‍රදීප? බෑක් එන්ඩ් එකත් තෝරන්නේ අපිට. සාමාන්‍යයෙන් සොෆ්ට්වෙයාර් ඉන්ජිනියරින් කරනකොට මේ ඔයාලා කියන්නේ අලුතෙන්ම අපි හිතමු ගිහිල්ලා ප්‍රොජෙක්ට් එකකට සෙට් කරනවා කියලා. එතකොට මේ කෝඩ් එකක් දැක්කහම බය හිතෙන්න පුළුවන්. ඔයාර කැම්ප්ලිකේටඩ් කෝඩ් එකක් තියෙන්නේ. මේක මේ පිස්සු හදනවා දැක්කහම මේක කොහෙන්ද අඟහරු ලෝකෙන් අත්ගට්ටි ඇවිල්ලා ලිව් එකක්ද දන්නේ. එහෙම කියලා හිතෙන්න පුළුවන්. ඕනම කෝඩ් එකක් ඕනම මේ ඕනම දෙයක් ඇත්තටම බ්‍රේක් ඩවුන් කරාම ඒක හැදිලා තියෙන්නේ ඔක්කොම සරල දේවල් වලින්නේ. කෝඩ් එකත් ඒ වගේ තමයි. ගියක් ගන්නකෝ වාහනයක් ගන්නකෝ වාහනයක දේවල් ටික වෙන් කරලා ගත්තාම මොනවද තියෙන්නේ? රබරුයි යකඩයි ඕවනේ තියෙන්නේ. රබර යකඩ යකඩ ඊට පස්සේ තෙල් ඕවා තියෙන්නේ. ඉතින් ඔය සේම් තින් ඇප්ලයිස් ටු සොෆ්ට්වෙයාර් ඉන්ජිනියරින්. අමාරු කෝඩ් එකක් දැක්කහම ඒ කෝඩ් එක පොඩ පොඩ කෑල්ලෙන් කෑල්ල තේරුම් ගන්න උත්සාහ කරන්නේ. එතකොට හැම එකම තියෙන මොනවද? කන්ට්‍රෝල් ස්ට්‍රක්චර්ස්, වේරියබල්ස්, යොච්චරයි. ලොකු කම්ප්ලිකේටඩ් දේවල් දැක්කට කලබල වෙන්නවත් බය වෙන්නවත් එපා. හැමතිස්සෙම මේ පොඩ්ඩක් අර ඔළුවට පොඩ්ඩක් කියන්න ඇස් දෙකෙන් දකින්න දෙයට වඩා ඉන්ටර්නලි එක තුල තියෙන දේ පොඩ්ඩක් හාරලා දකින්න කියලා. වැඩේ ලේසියි ඒකට. අදර් ඉතින් මේ දැනට ලන්ච් එක වෙනකම් වැඩ ඉවරයි. මට ලන්ච් එක වෙලාවේ පොඩ්ඩක් එළියට ගිහින් එන්න ඕනේ. මේ බැංකුවටක් ගාලා යන්න ඕනේ. බැංකුව හරහා නිතරට ලංකාවේ ඊට කලින් පොඩ්ඩක් ගිහින් එන්න ඕනේ. මේ දවස්වල මේ බක්කන එක අඩු කරලා තියෙන්නේ. මේ හැමෝටම මේක සෙට් වෙන නැද්ද කියලා නම් මන් දන්නේ නැහැ. මම අද කන්නේ මේ මාළු කෑලි කීපෙම පිටරේ. ඒක ඉතරම රස නැහැ. එනාට පටරන් ෂේප්. මෙහෙමනේ අපි දැනටත් මේ අදත් අදටත් අපි ඩිවලපර්ස්ලා වුණාම අර
ඩේටුඩේ දේවල්ලට අපි AI පාවිච්චි කරනවා. ඔය සමහරු දැන් සමහරුන්ට බයක් තියෙනවා දැන් AI කියන්නේ artificial intelligence ඇවිල්ලා මේ software engineering industry එකේ තියෙන මේ jobs නැති කරයිද, ඒ කියන්නේ jobs ආක්‍රමණය කරයිද කියලා. ඒක මට නම් එහෙම හිතෙන්නේ නැහැ දැන් මේක වෙයි කියලා. එහෙම ආවත් ඒක ඉන්නේ prompt engineering එකක් විදියට. prompt engineering කියන්නේ යම් කිසි දෙයක් ඒ machine එකට, ඒ කියන්නේ artificial intelligence එකට කිව්වහම එයා එළියට දෙනවා output එකක්. එයා software එකක් හරි code එකක් හරි දෙනවා. ඉතින් ඕක කරන්න අරක පටන් ගන්න initiate කරන්න මිනිහෙක් ඉන්න ඕනනේ. ඒ හින්දා ඉතින් easy jobs තියෙවි. ඔව්, ඒ කියන්නේ data sciences පැත්තෙන් ගත්තාම ඔය data analytics පැත්තට එහෙම artificial intelligence වලින් සමහර විට ඉස්සරහට එවි තව පහසු ක්‍රමයේ දේවල් කරන්න. ඒක data science එකක් කියලා කියන්නේ ඇත්තට මේක කරන්නේ මේ data එකතු කරලා information එකක් provide කරන එක. ඒකට analytical tool එකක් විතර AI පාවිච්චි කරනවා අදටත් මිනිස්සු. දැනටත් ඒක පාවිච්චි වෙනවා. ඉතින් ඒකම ඉස්සරහට තව තවත් හොඳ improved iterations එවි. හැබැයි entirely මුළු industry එකම, ඒ කියන්නේ data science හරි නැත්නම් අපි හිතන්නේ cyber security ගැන කතා කරත් එහෙමයි. සයිබර් සිකියුරිටි පැත්ත හරි ඔය සම්පූර්ණ එකෙන්ම මේ ඒ කියන්නේ AI වලින් ඇවිල්ලා ඔය තියෙන හැම ජොබ් එකක්ම ඩැහැ ගනි. තියෙන ජොබ්ස් නැති වෙවි. එහෙම කියලා නම් කියන්න බෑ. මන්නම් එහෙම කියන්නේ නෑ කියන්නේ. සහම ඉතින් ට්‍රැෆික් එක පිස්සු වගේ නැත්තම් කියන්නේ දැන් ඩේලි ඔෆිස් යන කෙනෙක්ට නම් පිටතර ගානන්නේ උදේට එළියට බෑලා හවසට මේ ගෙදර යන කෙනෙක්ට අපි ඉතින් හරිම රෑලිනේ එළියට ඉන්නේ හරියට ෆීල්ඩ් එකට ඉන්නේ දැන් අවුරුදු 5කට 6කට විතර කලින් ඉඳන් හරියට එන්ටර් වුණා. ඊට කලින් මම තාත්තත් එක්ක බිස්නස් කරා. අපේ තාත්තගේ තියෙනවා ලෑන්ඩ්ස්කේපින් බිස්නස් එකක්. ඒකෙන් ඉතින් ලොකු එක්ස්පීරියන්ස් එකක් අරන් තියෙනවා. හවු මිනිස්සුන්ව ඒ කියන්නේ පීපල් හැන්ඩ්ලිං පීපල් ස්කිල්ස් ඒව ගොඩක් ඉම්ප්‍රූව් වුණා. ඒ වුණාට ඉතින් ඒක ඒ තාත්තගේ බිස්නස් එක ඉට්ස් නොට් මයි කප් ඔෆ් ටී. ඒ හින්දා ඉතින් මම තීරණය කරා මේක මගේ මේ ඇඟීම තියෙනවා ඉතින් සොෆ්ට්වෙයාර් ඉංජිනියරින් මේ කෝඩින් සීන් එක. ඒ හින්දා ඉතින් මේ ඒක කාලයක් තිස්සේ සස්ටේනබිලිටි ගැනත් හිතලා තමයි ඉතින් වැඩේට බැස්සේ. හරි, අපි වෙන් කොට ආවා. මං ගිහිල්ලා මේ මගේ වැඩේ කරගෙන ඉන්නට අග්ගාලා. වැඩේ හරි සරල දෙයක්. මොකද account එකේ pin එක change කරගන්න ආවේ. ATM එක දැමෙන බැංකුව වල කරන්නේ ATM card එක account එක කරියහම ATM card එක එතෙන් දීලා pin number එක ගෙදරට එවනවනේ. නැත්තම් කරන්නේ pin number එකයි card එකයි දෙක මෙතනින් දෙනවනේ. මෙතන ATM card එක ගෙදරට එවනවා courier එකෙන්. pin number එක ගන්න branch එකට එන්න. පොඩ්ඩක් වෙනස් system එක. මට මම ඉස්කෝල යන කාලේ 2000 කියන්නේ මම කියන්නේ 2000 ඔව් 2005 6 තර අපිත් එක්ක හිටපු මම කොහොමද කොහොමත් පුංචි කාලේදම කම්පියුටර්ස් කියන්නේ මේ ඒ කියන්නේ තාක්ෂණයේ පිළිබඳව දේවල් වලට ලොකු ආසාවක් තිබුණා. ඉතින් මම ග්‍රේඩ් 7 නැත්තම් 8 විතර ඉන්න කාලේ මම අපේ ඉස්කෝලේ හිටියා මගේ යාළුවෙක් කසුන් ගම ගිහ කියලා. කසුන් ගම කසුන් මේක දකිද්දන්නේ නැහැ වීඩියෝ එක දැක්කම මචං වාගන්ත එමි කියන්නේ. කසුන් ගමගේ කරා ඒ කාලේ IGTS එකේ, ඒ කියන්නේ අර Java Institute එකේ Sun Certified. ඒ කාලේ Sun දැන් තියෙන Oracle නේ. ඒ කාලේ Sun Certified Java Programmer යා කෝස් එකක් කරලා ඒක ලොකුවට ඉස්කෝලේ වටේ ගියා. මෙහෙම ළමෙක් කරලා මේ සර්ටිෆිකේෂන් එකක් අරන් කියන එක. ඒක ලොකු big deal එකක් ඒ කාලේ. ඉතින් මේ මම කොළඹානන්දර ගිහින් ඉතින් ආනන්දේ ඔක ලොකු big deal එකක් වුණා. ඉතින් අපිත් ඕගෙන හොයලා බලුවා. ඒ කාලේ අපේ අම්මලාට ඒ වගේ දෙයක් afford කරගන්න හැකියාවක් තිබුණේ නැහැ. ඉතින් එතනින් අර spark වෙච්ච මේ subject එක පිළිබඳ තියෙන ආසාව ඒකම හොයලා මම 2008 දී O levels වලට ICT තෝරගත්තා. ඒ අන්න එතෙන්දී කියන්නේ මම 2007 ඉඳන් 2008 වෙනකන් ICT කරා. ඉතින් ඒ කාලේදී
විශල් බේසි කියන ප්‍රග්‍රමින් ලංවේජකට එක්ස්පෝස්සුන එතනින් පොඩ්ඩක් ආහමින් පසේ ඒ ලෙවල්සලදී ෆිසිකල් සයින්ස් කරන්න අරගෙන කෙමිස්ට්‍රි වෙනුවට ආපහු ICT තෝරගත්තා. ඉතින්දි පයිතන්වලට එක්ස්පෝස්සුන ඊට පස කැම්පස් ගිය කැම්පසකෙදී මාල බෙස්සල් ලබලයිටගේ කටින් කියන ප්‍රෝග්‍රම් එක කරේ දැන්තියෙන් එක කටින් කළම්බු කියලා. ඒකෙදී අපි .NET ටෙක්ස්පෝස් වුණා, සීවල ටෙක්ස්පෝස් වුණා. ඉතින් ඔය වගේ පොඩ්ඩ 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 ඒ වගේ ලැංග්වේජස් එක අර තියෙන ආසාව පොඩ්ඩ පොඩ්ඩ තව වැඩි වෙනකොට ඒකට අර තෘප්තිමත් අපි කියන්නේ මොකද සැටිස්ෆැක්ෂන් එක තෘප්තිමත් භාවයක් එනවනේ. එහෙම තමයි මේ ගමන ඉතින් පොඩ්ඩ පොඩ්ඩ හදාගෙන ආවේ. දැන් ඇවිල්ලා ඉතින් ක්‍රමානුකූලව කොහොම හරි මොබයිල් ඉන්ඩස්ට්‍රි එකට දැන් ඇවිල්ලා තියෙනවා. ඉතින් මොබයිල් තමයි දැන් කරන්නේ. අතරින් යට තව තියෙනවා මේකත් තමයි ඉන්ටරක්ෂන් ඩිසයින්. මේක ඊට පස්සේ මේක ඇත්තර මේ බියොන්ඩ් හියුමන් කම්පියුටර් ඉන්ටරක්ෂන්. මේක ඇත්තර මේ පොත්වලට දූවිලි පොඩ්ඩක් වැදිලා තියෙනකට මේ තාමත් වැලිඩ් හොඳම පොතක් මේක HCI වලට. මේ තියෙන ඔපරේටින් සිස්ටම්ස් 9th edition. මේක මේ වයිලි ඔරිජිනල් පොතක්. මේකේ තමයි මේ ඇත්තරම සීවල ඉගෙන ගන්න තියෙනවා. මේ මල්ටි ත්‍රෙඩින් එහෙම තියෙනවනේ. මල්ටි ත්‍රෙඩින් එක එක අමාරු කන්සෙප්ට්ස් තියෙනවා. ඒ කියන්නේ මල්ටි ප්‍රොසෙසින්, මල්ටි ත්‍රෙඩින් එහෙම වගේ දේවල්. මේ පොත තමයි හොඳම පොත ඉතින් ඒකට. යන් ඇතුළට මේ තියෙන pthread, mutex, lock unlock, ඔය mutexes, semaphores ඔය ගොඩක් කට්ටිය දන්නේවත් නැහැ මචං. අද කාලේ ළමයි. ඔබ තමයි ඉන්ටර්නලි ඉන්ටර්නල් මෙකැනික්ස් කියලා කියන්නේ මේවා තියෙන දේවල්. කරොත් හොඳයි ඉතින්. මගේ මේ TikTok channel එකක් තියෙනවා නෙඩ්හසිය කියලා. ඒක නෙඩ්හසිය කියලා තියෙනවා නැත්නම් HMJ කියලා සර්ච් කරත් එනවා. ඒකට ඉතින් අද මේ එක්කෙනෙක් ප්‍රශ්නයක් අහලා තියෙනවා. ඉතින් මේ ප්‍රශ්නෙට ඒක මේ DM එකක්. ඒකට ඒ වුණාට මේ ටයිප් කරලා මෙසේජ් එකක් යවන්නට වඩා ලේසි උත්තරයක් දෙන එක මෙහෙම. මේ පොඩි වීඩියෝ එකකින් මම මේක තමයි කරන්න හදන්නේ. එයා අහලා තියෙන්නේ IAAC ලෙවල් යද්දි JavaScript විතරක් දැනගෙන නැතිද Python knowledge එකක් ඕනේද කියලා. එයාට තමයි උත්තරේ දාන්නේ. හයි මල්ලි, මේ ඒ මොනවාද JavaScript එහෙම කියලා specific language එකක් නැහැ. AAC යන්න ඔයාට තියෙන ඕන skill set එක හදාගන්න ඕන ඔයා යන්න හදන පැත්තකින්. මේ හින්දා language එකකට කොටු වෙන්න එපා. ඉතින් මේ අද දවසට වැඩ ඉවරයි දැන්. පොඩ්ඩක් ඉතින් එළියට යන්නේ. දැන් හවස එළියට යනවා. අනිත් සිකුරාද දවසක් පොඩ්ඩක් ඉතින් chill වෙන්න යන්න අපි. සතියක් ප්‍රෙෂර් පිට වැඩ කරලා අද තමයි පොඩ්ඩක් ලූසන් අප් වෙන්නේ. ඉතින් අද ඇවිල්ලා ඉන්න මගේ හොඳම යාළුව දෙන්නෙක් මෙතන මේ ඉන්න දයද්ද. අතන ඉන්න අනිත් පැත්තේ මහානාම. ඉතින් අපි මේ චූටි දින මොන හරි කරලා මොන හරි දෙයක් කාලා පොඩ්ඩක් කතාවක් දාලා පොඩ්ඩක් එන්ජොයි කරලා ෂේප් එක ඉතින් ගෙදර යනවා.